ප්‍රතිසංස්කරණය නොකරපු තැන් කීපයක් තියෙනවා. අතවත් ගැහුවේ. එකක් තමයි රාජ්‍යාංශික. දෙවෙනි එක ජුඩිෂරි ලෝ ඇන් ඕඩර් ඔය කියන ඒරියාවේ. 74ත් එහා තිබිච්ච තත්ත්වයක් තියෙනවා. අපේ රට මිනිස්සුන්ට ආයෝජකව එන්න බය වෙලා තියෙනවා. දැන් ඇපල් සමාගම ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ කර්ණාටකයේ ඒගොල්ලන්ගේ ප්ලාන්ට් එක ගහන්න. ඒගොල්ලෝ ඉන්දියාවේ ලේබර් ලෝස් වෙනස් කරගත්තා. දැන් ඇපල් සමාගමට තිබ්බනේ මේ ලෝකෙන් උතුම් රට ලංකාවයි අපි ලංකාවට යන් කියන්න. ආවේ නැහැ. නිව ෆෝර්ට්‍රස් එනර්ජියාව විරුද්ධ වුණා, අදානියාව විරුද්ධ වුණා. අපි කවදාවත් ණය ගන්නවට විරුද්ධව පෙළපාලි ගියේ නැහැ පාරි. ප්ලකාඩ් අරගෙන ණය ගන්න එපා අපි අමාරු වැටෙනවා කිව්වේ නැහැ අපි කවදාවත්. අපි ණයට අරගෙන හරි අපිට සහන දෙන්න, හැමදම සහන දෙන්න. ඔතන තමයි ජනතාව හිටියෙත්. දෙන්න ජනතාව ගෙනාවේ කවුද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැමෝම එකතු වෙලා හදාගත්ත අස්වැන්නක් තමයි මේ අපි අද භුක්ති විඳින්නේ. අපි නම් දකින්නේ මේ ලංකාව දියුණු කරන්න තව වසර 25ක් යන්නේ නැහැ කියලා. ඒකායන ප්‍රතිපත්ති රාමුවක් ඇතුලේ ඉතාම කෙටි කාලයකින් වසර 10ක් වගේ කාලයක් ඇතුළත සමෘද්ධිමත් රටක් කරන එක ගැටලුවක් නෙමෙයි. යන සර්පයාගේ වලිගෙන් නෙමෙයි අල්ල ගන්නවා. අපි ඔළුවෙන්ම අල්ල ගන්න ඕනේ. මහ ජනතාවට ආණ්ඩු විනාස කරන්න පුළුවන්. හැබැයි රජේ මාරු කරන්න බෑනේ. මේ රජේ කරපු වැරදි සියල්ලක්ම මාත් ඇතුළේ මාත් රජේ සේවකේ. මේ දඬුවමක් දෙන්න බෑ. වැරදි කළා. මම නිදර්ශනයක් කියන පහුගිය පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ මම කිව්වා විශ්වවිද්‍යාල ආචාර්යවරු කෝටි ගණන් මුදල් විදේශ අරගෙන ගිහිල්ලා උපාධි කරලා නැතුව බාගෙට කරලා හොරෙන් පැනලා ඇවිල්ලා ඒව අයත ආකාරයට පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒව ආපහු අය කරගන්න ක්‍රමයක් මේ වෙනකල් තියෙනවද? අර පිටරටවල මැද පෙරදි ගිහිල්ලා බැල මෙහෙවරකම් කරන අය උපේ මුදල් ඔය. හැබැයි වියදම් කරන කවුද? මට දිය තියෙන වාහන බලපත්‍ර අඩු කරපු වාහනය. මම ඔකට ඉන්ධන ගහනවා. මම ඩොලර් හොයලා නෙමෙයි මම ගහන්නේ. අර දුක් විඳින මිනිස්සු හරි හම්බ කරලා ගෙන දෙන එකෙන් තමයි මම පරිභෝජනය කරන්නේ. විදේශින් අපිට ලැබිච්ච සල්ලි මෙව්වා ආපහු ලැබිච්ච ප්‍රතිලාභ මොනවාද අපිට කියලා කවුරක්වත් ගන්නේ කරලා නැහැ මෙව්වාගෙන. ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන ආර්ථික පරිශ්‍රණ ඒකකය කියලා එකක්. කෝටි ගණන් අපේ රටේ මහජන මුදල් වැය කරලා විදේශ රටවල ගිහලා ශිෂ්‍යත්ව කරලා නැකලා නොයෙකුත් දේවල් කරලා ආපු විශේෂඥ පිරිසක් ඉන්නවා. මේ අයගේ රාජකාරිය එක මේ අයට හඳුනගන්න බැරුවද රටේ මේ ඇතිවෙන ආර්ථික අර්බුදය කල් ඇතුව? සත්‍ය තොරතුරු ඉහළට ගියේ නැහැ. මම ජනාධිපතිවරු දෙදෙනුගේ මූණට මේක කියලා තියෙනවා. මම ආර්ථික කොමිසමකට සභාවකට ගිය වෙලාවක කිව්වා ලොකු තරු පහේ හෝටලයක තිබුණා මයිද කෝටි 2000ක් විතර වියදමක් ඇන්නේ තියදා. හැබැයි 7-5ක්වත් ප්‍රයෝජනයක් නැහැ. කාලා බීලා ආපෙක විතරයි ගියේ උදේ ගිලා රැ වෙන කලින්ද. අර අසියා ස්ථාලෙන් පැල්ල ගියන් පස්සේ දොරවල් වහනවා වගේ වැඩක් මේ කරන්නේ. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය අපි දිගින් දිගටම පටල ගන්නවා. ආර්ථික ප්‍රතිපත්තිය කියලා පාවිච්චි කරේ දේශපාලන ප්‍රතිපත්තිය. උදාහරණයකට මහින්ද රාජපක්ෂ මහත්මයා ආවට පස්සේ අපි තෝ මහින්ද චින්තනයේ තමයි ආර්ථික ප්‍රතිපත්තිය. හම්බන්තොට එයාපෝට් එක හරිද වැරදිද කියන එක නෙමෙයි. හැබැයි ඊළඟ ආණ්ඩුව ඇවිල්ලා වීදානෝ අපි පෝට් සිටි එක නවත්තනවා. ඊළඟට මොනෝරේල්වේකට බඩු පටවන්න බෑ කියලා ඒක නවත්තනවා. දැන් ආයෙ අපි පටන් ගන්න. මේ කොච්චර පාඩුවක් වුණාද මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ දේශපාලන රිංගලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ හදන්න නම් ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒක පක්ෂ විපක්ෂ තොරව පිළිගන්න පුළුවන් ආර්ථිකයක් තියෙන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.